දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. අලුතෙන් ගිවිසුම් කීපයක් අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර MCC ගිවිසුම මේක බෙල්ලම යන ගිවිසුමක් මේක. දන්නෙම නැතුව ඇමරිකාවේ දූපතක් ලංකාව මැද්දේ රෝපණය කළා වගේ. ලිඛිතව දීලා තියෙනවා 16 වෙනිදා වෙනකන් මේ පිළිබඳව කිසිවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ 16න් පස්සේ කරනවා කියන එක. බැරිලාකත් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණොත් ඉබ්බා ගඟට දැම්මා වගේ. මංගල සමරවීර මැතිතුමා බුද්ධාගමට බොහොම නිර්දය ලෙස අදහස් පළ කළා. එතුමා ඇතුළු තව කීප දෙනෙක්ම ප්‍රසිද්ධියම කිව්වනේ මේ රට බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒකෙන් පේනවා ඒගොල්ලෝ වෙන ගමනක් යන්න සූදානමින් ඉන්නේ. මේක සිංහල බෞද්ධයෝ හොඳට තේරුම් ගන්න ඕන. මම පුදුම වෙන්නේ මංගල සමරවීර මැතිතුමා මාතර කෙනෙක් වීමයි. එතුමාට අගමුල මාරු වෙලා කියලා මම කල්පනා කරනවා. පහුගිය අප්‍රේල් 21 වෙනිදා සහරාන්ගේ බෝම්බ කල්ලියට උඩගෙඩි දුන්න, ඒ වගේම ඒ අය සමග එකට වාසය කරන අයත් මේ ජනාධිපතිවරණ සමයේදී අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග රැඳී සිටින බවකුත් අපිට ආරංචි වී තිබෙනවා. ඈත දුර බලලා තමන්ගේ අනාගත පරම්පරාව ගැන හිතලා කල්පනා කළා තමයි මෙවර ඡන්දය පාවිච්චි කළ යුතු වන්නේ. දැන් ජනාධිපතිවරණයට තරං කරන අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙමළ සන්ධානයේ ඉල්ලීම් ඉෂ්ට කරලා දෙන්න සූදානම්. ඒ නිසා ඒගොල්ලන්ගේ සහාය සජිත් මහත්මයාට ලබා දෙනවා කියලා ඒ ඇත්ත පොරොන්දු වෙලා තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එලිපිටම කියලා තියෙනවා දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත් ප්‍රේමදාස මහත්මයාට කියලා. දැන් එතකොට අනිත් පාර්ශවයේ ගෝඨාභය මහත්මයා එතුමා පැහැදිලිවම කියනවා ඒකක්වත් අය පිළිගන්නේ නැහැ කියලා. මේ දෙපාර්ශවය ලස්සනට දෙකට බෙදා ගන්න පුළුවන් හොඳම අවස්ථාව. ඒක නිසා කවදාවත් නොහිතූ විදියට මෙවර මැතිවරණය ගැන හිතන්න ඕන. මේ අවධානමෙන් අපිට ගොඩ එන්න පුළුවන් එකම ක්‍රමය තමයි ජනාධිපති වරණයේදී ඥානවන්ත ලෙස කල්පනා කළා ඡන්දය පාවිච්චි කිරීම. කරුණා කළා අවුරුදු 71ක් කල්පනා කරපු විදියට කල්පනා කරන්න යන්න එපා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිර්පාක්ෂික පුද්ගලයෙක්. එයා යුද්ධය ජයග්‍රහණය කළේ සිංහල ජනතාවගේ සංහිඳියාව සඳහා නොවෙයි. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සංහිඳියාව සඳහා. මේ කතා කරන මම කිසිදු දේශපාලන පක්ෂයකට අදාළ කෙනෙක් නෙමෙයි. මම නිදහස් ස්වෛරී මතදරන කෙනෙක්. නමුත් මේ සිදුවෙමින් පවතින මහා බරපතල ඛේදවාචකය බලාගෙන ඉන්න බැරි තැන තමයි මේ වචන කීපය කියන්න කල්පනා කළේ. Maxis number 1 tie in Sri Lanka.